ඒ වගේම අනුරුකුමාර් දිසානායක මහත්මයා කිව්වා දිගටම එයා මැතිවරණ වේදිකාවල කියන කාරණාවක් තමයි මේ ඉතිහාසයේ වරද්දපු අයට නැවත දෙන්න එපා කියන්නේ. එනේ යා කියන්නේ තට්ටු මාරුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, චජ් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි SLPP උනේ. විවිධ නම් වලින් ඉස්සරහට ආවේ සංධාන විදියට දෙපැත්තට. මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකට බලය දුන්නා. නැවත එයා තමයි දිගටම මේ රටට වැරද්දුවේ ආර්ථික සහ දේශපාලන වශයෙන්. නැවත ඒගොල්ලොන දෙන්න එපා කියන එක තමයි යා කියන්නේ. ඒ කියන්නේ වරද්දපු අයට නැවත දෙන්න එපා කියන්නේ. එතකොට මේ රටේ ඉතිහාසයේ ආර්ථික දේශපාලනයේ කඩාවැටපු ප්‍රධානම අවස්ථා දෙකකට වග කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ. 1971 අසාර්ථක කැරැල්ලක් වෙනුවෙන් දහස් ගණන් ලක්ෂ ගණන් මේ රටේ ජනතාවගේ දිවි අහිමි කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒත් ඒක වැරද්දා ගැනීමක් නෙමෙයිද? ඒක නිවැරදි එකක්ද? නිවැරදි එකක් නෙවෙයි ජයග්‍රහණයක් තියෙන්න බෑ. ඒක නිවැරදි කැරැල්ලක් නෙමෙයි. ඊළඟට 88 89 දෙවෙනි කැරැල්ල ගැහුවා. මේ රටේ අතිවිශාල ප්‍රමාණයක ආර්ථික ආයතන ගිනිබත් කරා. බැංකුත් කැඩුවා. පාර්ලි ජම්පි කරනවක මහත්මයා කියන විදිය. බස් ගිනි තිබ්බා. ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. වීයලගේ මණ්ඩල ගිනි තිබ්බා. දැන් නුවර එළිය තැපැල් කාර්යාලය ආරක්ෂා කරන්න කියන ජනතා විමුක්ති පෙරමුණ තැපැල් කාර්යාලය ගිනි තිබ්බා රට පුරා. ඉතින් ඒ වැරද්ද ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයිද කරේ? ජනතා විමුක්ති පෙරමුණ එහෙම වරද්දලා මේ රටට ලක්ෂ ගණන් ඝාතනයක් කරලා කතා කරන්න ඉඩ ඇරලා ආර්ථික මර්මස්ථාන ගිනිබත් කරලා ඒගොල්ලන්ට බලය ඉල්ලන්නේ මොන තර්කයක් උඩද? තම්බු කුමාර හදන්නේ තමන්ගේ ඉතිහාසයේ වහලා තමන් වරද්දාගත් ඉතිහාසයේ වහලා අනිත් දේශපාලන පක්ෂ දෙකේ ඉතිහාසය විතරක් පෙන්නලා ඒ වගේ වැරදි දේශපාලන පක්ෂ වලට දාලා හරිදී සාධනීය දෙයක් වෙනවා නම් ඒක තමන්ගේ කරගෙන මේ රටේ ජනතාවගේ ඡන්ද කොල්ල ගන්න.